සමජනු ප්‍රශංසා සුන්දර උදෑසනක්. ඉතින් අද දවසේ අපේ ජීවිතවලට හුස්ම දුන් ඇස් අරින්න කරුණාව ලැබුණු ඒ ස්වර්ගයේ ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඊයේ රාත්‍රියේ නේද අපි අනර්ග බයිබල් පාඩමකට ගියා. ඉතින් සම්බන්ධ වෙච්ච අය දන්නවා. ඒ වගේම මේ දවස පුරාවට අපිව පෝෂණය කරලා මඟ පෙන්නපු ස්වාමීන් වහන්සේට ස්තුති ප්‍රශංසා අත් වේවා. හොඳ අදත් අපි ස්වාමීන් වහන්සේගේ හදවත ලිබිකම් කරමු. ඔබේ බයිබලේ පරණ ගිවිසුමේ, මම ආස නැහැ පරණ ගිවිසුම කියන්න, නමුත් කියන්නේ එහෙම නේද, පෙර ගිවිසුමේ එසකියල් පොතේ 37 වෙනි පරිච්ඡේදයට යමු. 37 වෙනි පරිච්ඡේදය කිව්වේ කමන් දන්න ඔබ නේද? මොකද්ද ඇටකතු මිටියාවද ගැන තමයි කතා කරන්න යන්නේ කියලා. 1:2 අපි කියවන්න යනවා. ස්වාමීන් වහන්සේගේ අත මා පිටට පැමිණ ස්වාමීන් වහන්සේගේ ආත්මෙන් මා පිටට පමුණුවා සමභූමිය මැද සිටුවේය. ඒක ඇට වලින් පිරී තිබුණේ. උන්වහන්සේ වතරේ වටකර එහා මෙහා යන්ට මට සැලස්සූසේක. එවිට සමභූමිය මතුපිට ඒවා බහුලව තිබෙන දුටිමි. ඒවා හොඳටම වියලී තිබුණේය. දැන් මේ ඇටවල ආරම්භය මොන වගේද? ජීවිතයක් තිබුණා. ලේ ඇට මස් නහර තිබුණා. ආ අපි වගේම නේද, මම මේ කතා කරන මම වගේ මසන් ඉන්න ඔබ වගේම ජීවිතයක් ජීවනයක් ලේ ඇට මස් නහර තිබු ඇටකටු. නමුත් දැන් ඒවා වේලී ගිහිල්ලා, කලින් තිබිලා දැන් නැති වෙලා විතරක් නෙමෙයි වේලීලා ගිහිල්ලා. ඉතින් නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? ඇටකටු වල ඒ කිසි දෙයක් කරගන්න බැරි. ඒ කියන්නේ කලින් කරන්න පුළුවන්, කලින් ඇවිදින්න පුළුවන්, කලින් හැමදේම කිරීමේ හැකියාව තිබු. නමුත් දැන් එසේ කරන්න බැරි ඇටකටු වල එසේ කියලා ඇවිදින්න කියනවා. ඉතින් අපේ ජීවිතවලටත් එලෙස නේද නැති වෙන්න වේලෙන්න කාලයක් තිබ්බා. නැති වෙලා වේලිලා නේද කිසිම කෙනෙක්ට ප්‍රයෝජනවත් නැති විදිහ අපි කාලයක් තිබ්බා. නමුත් අපි තාම ඇවිදින්නේ උන්වහන්සේගේ දයාවන්ත අත අප සමග සිටිය නිසා. ඉතින් අපි උන්වහන්සේ අපිව මුදවගෙන අරගෙන නේද අපි උන්වහන්සේට උන්වහන්සේ අපිට ජීවනයක් දීලා තියෙනවා, ජීවිතයක් දීලා තියෙනවා. ඉතින් අපි තාම ඇවිදින්නේ ඇයි? උන්වහන්සේ දයාවන්ත නිසා මිසක් අපි හොඳ නිසා නෙමෙයි, අප සමග උන්වහන්සේ සිටිය නිසා. මොන මිටියාවතේද ඇටකටුව පිරී තිබුණේ? ඒ මිටියාතේම දයන් වහන්සේ එසේ කියලා ඇවිදින සැලසුවා. ඒ විතරක් නෙමෙයි එසේකට කිව්වා ඒවට යලි පණ දෙන්නත් කියලා. අපි ඒක බලමු නේද ඉස්සරහට. ඉතින් එසකියල්ට එතන සිටවූ ස්වාමීන් වහන්සේ ඔව්ව හිටවුව විතරක් නෙමෙයි, ඒ මත ඔව්ව ඇවිදින්න සැලැස්සුවා. මොකද මේ කියන්නේ අද ඔබට මට? ඇටවලට නොහැකි උදේ එසකියල් කරා. කලේ එසකියල් හොඳ නිසා නෙමෙයි, මම ඒකයි කියන්නේ, මේ දෙවියන් වහන්සේ යහපත් නිසා. ඒ නිසා අද දවසෙත් ඔබ කල්පනා කරලා බලන්න මේ වචනය හරහා ස්වාමීන් වහන්සේ ඔබට මොකදද කියන්න යන්නේ කියලා. අපි නැගිටිමු, යාච්ඡා කරමු. ජීවන දේවියන් ඔබට ස්තුතිවන්ත වෙනවා මේ අනිත් උතුම් වචනය නිසා. කතා කරනව මාවද, අසල කීකරනව සීලු සෙනගද ඔබ වහන්සේගේ ආශිර්වාද මත දෑතට බාර කරනවා. ක්‍රියා කරන්න, ආශිර්වාද කරන්න ජේසුස් වහන්සේගේ නාමය නිසාය. ආමෙන්, ආමෙන්, ආමෙන්. ජේසු පිටයි මම බද සමීර. අපි හැමෝම දවසකට අතරම් මාට යලි ශ්‍රී වචනයත් එක්ක. ඒක ඔබට ජේසු පිටයි.